අයිබොන් තාක්ෂණය ගැන හැමෝටම කියලා දෙන GKLK YouTube channel එකට ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ස්මාර්ට්ෆෝන් වගේම කම්පියුටර් පාවිච්චි කරන ඔයාලට සිංහලෙන් message යවන්න, chat කරන්න, Facebook එකේ post එකක් දාන්න, comment එකක් දාන්න, email එකක් යවන්න, ලියුමක් type කරන්න, නැත්නම් project එකක article එකක් වගේ දෙයක් type කරන්න ගොඩක් වැදගත් වෙන සිංහල keyboard app එකක් තමයි මේ හෙලකුරු කියන්නේ. කලින් වීඩියෝ එකකින් අපි හෙලකුරු app එක install කරන විදිය ගැන, settings හදන විදිය ගැන, type කරන ක්‍රම, ඒ කියන්නේ phonetic ක්‍රමය ගැන, විජේසේකර ක්‍රමය ගැන වගේම හෙලකුරු phone app එකේ වැඩ කැලි ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න ආවා. ඔයාලා මේ වීඩියෝ එක බලලා නැත්නම් මම link එක පහල දාන්නම්. මේ වීඩියෝ එක බලන්න කලින් ඒ වීඩියෝ එක බලලා ඉන්න. නැත්නම් ඔයාලට අපි මේ වීඩියෝ එකේදී කතා කරන සමහර දේවල් තේරෙන එකක් නැහැ. ඉතින් දැන්ටවත් ඔයාලා ගොඩ දෙනෙක් හෙලකුරු පාවිච්චි කරලා සිංහල type කරනවා ඇති. ඒත් ගොඩ දෙනෙකුට සිංහල type කරනකොට නිවැරදි වචන type කරන්න අමාරුයි. උදාහරණයක් විදිහට සමහර අකුරු type කරන හැටි තේරෙන්නේ නැහැ. වචනවල ඉස්පිලි අරපිලි අඩු වෙන්න පුළුවන්. සංඥක අකුරු, මහ ප්‍රාණ අකුරු වගේ අකුරු type කරන්න අමාරුයි. type කරද්දී වචන පැටලෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ හෙලකුරු පාවිච්චි කරලා ලේසින් වගේම ඉක්මනින් සිංහල ටයිප් කරන්න පුරුදු වෙන විදිය ගැන. ඉතින් ඔයාලා ෆෝන් එකකින් හරි කම්පියුටර් එකකින් හරි සිංහල ටයිප් කරනවා නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒක හින්දා මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර බලන්න කියලා මතක් කරනවා. හරි, එහෙමනම් අපි බලමු කොහොමද හෙලකුරු වලින් වැඩෙක් වගේ සිංහල ටයිප් කරන්න කියලා. හෙලකුරු කීබෝඩ් එකෙන් ටයිප් කරන ක්‍රම දෙක, ඒ කියන්නේ ෆොනටික් ක්‍රමයයි විජේසේකර ක්‍රමය ගැන අපි කලින් වීඩියෝ එකෙන් විස්තරාත්මකව කතා කරා. මුලින්ම මම කියලා දෙන්නේ යන්නේ ෆොනටික් ක්‍රමය පාවිච්චි කරලා ලේසියෙන් ඉක්මනින් ටයිප් කරන හැටි. කලින් වීඩියෝ එක බලුවා නම් ෆොනටික් ක්‍රමයයි විජේසේකර ක්‍රමයයි අතර මාරු වෙන ක්‍රමය ඔයාලා දන්නවා. ඔයාලගේ දැන්ට තියෙන විජේසේකර කීබෝඩ් එක නම් ෆොනටික් කීබෝඩ් එකට මාරු කරගන්න. හරි, ටයිප් කරන්න පටන් ගන්න කලින් ඔයාලා මේ කීබෝඩ් එකේ සිංහල අකුරු තියෙන තැන් පොඩ්ඩක් ඔලුවට දාගන්න ඕනේ. මෙතනදී සමහර අකුරු ටයිප් කරන්න අපිට මේ shift key එක පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් මතක තියාගන්න. ෆෝන් එකේ මේ කීබෝඩ් ලේඅවුට් එකේ සිංහල අකුරු තියෙනවා. ඒත් කුඩාවට තියෙන හින්දා සමහර විට ටිකක් අමාරු ඇති. ඒක හින්දා මම සිංහල අකුරු තියෙන විදිය මේ විදියට දානවා. වීඩියෝ එක පොඩ්ඩකට නවත්තලා මේක ටිකක් බලා ගන්න. හරිම ලේසි. අයන්නට A අකුර, මයන්නට M අකුර, පයන්නට P අකුර, ඒ වගේ මතක තියාගන්න තියෙන්නේ. එකපාර මතක තියාගන්න අමාරුයි නම් අකුරු තියෙන විදිය ගැන සම්පූර්ණ ලිස්ට් එකක් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕන කරන වෙලාවට බලන්න. දැන් ඔයාලා නිකන් ටෙස්ට් කරන්න අකුරු කීපයක් ටයිප් කරලා බලන්න. ඔයාලට අකුරු තියෙන විදිය ගැන නිකන් අයිඩියා එකක් එයි. දැන් මම ඔයාලට පොඩි වචන කීපයක් දෙනවා. කීබෝඩ් එකේ තියෙන අකුරු අනුව ඒක ටයිප් කරන්න බලන්න. පහළ කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා. එතන ඔයාලට ටයිප් කරලා බලන්න පුළුවන්. පුළුවන් විදියට ටයිප් කරලා ඉවරලා සබ්මිට් කරන්න. මම මේ දීපු වචන වලින් වචන කීයක් ඔයාලට හරියටම ටයිප් කරන්න පුළුවන් වුණාද? මේ වචන හැම එකක්ම ඔයාලට හරියටම ටයිප් කරන්න පුළුවන් වුණා නම් ඔයා වැඩකාරයෙක්. ඔයාලට එකක්වත් හරියට ටයිප් කරන්න බැරි වුණා නම් කලබල වෙන්න එපා. මම ඔයාලට වැඩකාරයෙක් වගේ ටයිප් කරන්න හැටි කියලා දෙනවා. ඉස්සෙල්ලා මම දීපු වචන ටයිප් කරන්න යද්දී ඔයාලට ගොඩක් ප්‍රශ්න එන්නේ නැති. සමහර තැන්වලදී ඔයා හිර වෙන්නේ. උදාහරණයක් විදියට අම්මා කියලා ටයිප් කරන්න ඔයාලා A M M M කියලා ටයිප් කරාට ටයිප් වෙන්නේ අම්මා කියලා. පාප්ප කියලා ටයිප් කරන්න P A P P A කියලා ටයිප් කරාට ටයිප් වෙන්නේ පප්ප කියලා. හඳ කියලා ටයිප් කරන්න ගියාම සංයක දයන්න ටයිප් කරන්නේ කොහොමද? අයියා කියලා ටයිප් කරන්න ගියාම ඊයන්න ටයිප් කරන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරුව ඇති. සමහර අකුරු ෆෝන් එකේ කීබෝඩ් එකේ පේන්නේ නැහැ. ඉස්පිලි අලපලිත් වෙන වෙනම නැති හින්දා මේක හෙන අමාරු වැඩක් කියලා ඔයාට හිතෙන්නේ නැති. ඒත් බය වෙන්න එපා. මම ඔය ප්‍රශ්න එකක්වත් නැතුව ටයිප් කරන්න ඔයාලට කියලා දෙනවා. හරි, දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉස්පිලි අලපලි එක ලේසියෙන්ම ඉක්මනින්ම ටයිප් කරන්න හැටි. අර මම මුලින් කිව්වා වගේ ෆොනටික් කියන්නේ ශබ්ද යන අකුරු ටයිප් කරන ක්‍රමයක්. ඉතින් අපි බලමු එක එක ශබ්දය නැත්නම් ස්වරය අනුව සිංහල අකුරු ටයිප් කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු අ ශබ්දයයි ආ ශබ්දයයි නපුරු ටයිප් කරන විදිහ. ඒ කියන්නේ අයන්න ආයන්න, කයන්න කායන්න, ගයන්න ගායන්න, මයන්න මායන්න වගේ අකුරු ටයිප් කරන්නේ කොහොමද කියලා. අ ශබ්දයෙන් මූලික ස්වර අකුරු තමයි අයන්න. අයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ ඒ අකුර ටයිප් කරාම. ආයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ ඒ අකුර ඩබල් ටයිප් කරාම. අ ශබ්දයේ තියෙන අනිත් හැම අකුරක්ම ටයිප් කරන්න පුළුවන් අකුරට පස්සේ ඒ අකුර ටයිප් කරාම. උදාහරණයක් විදිහට කයන්න ටයිප් කරන්න ඕන නම් කේ ඒ විදිහට ටයිප් කරගන්න පුළුවන්. ආ ශබ්දයේ තියෙන අනිත් හැම අකුරක්ම ටයිප් කරන්න පුළුවන් අකුරට පස්සේ ඒ අකුර ඩබල් ටයිප් කරාම. උදාහරණයක් විදිහට කායන්න ටයිප් කරන්න ඕනේ නම් කේ ඒ ඒ විදිහට ටයිප් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාට අනිත් හැම අකුරක්ම ටයිප් කරගන්න පුළුවන්. දැන් මම කියලා දුන්න විදිහට මේ වචන ටික ටයිප් කරලා බලන්න. හරි, දැන් අපි බලමු ඇ ශබ්දයයි ඈ ශබ්දයයි නපුරු ටයිප් කරන විදිය. ඒ කියන්නේ ඈයන්න ඈයන්න, කෑයන්න කෑයන්න, ගෑන්න ගෑයන්න, මෑයන්න මෑයන්න වගේ අකුරු ටයිප් කරන්න කොහොමද කියලා. ඈ ශබ්දයේ මූලික ස්වර අකුරු තමයි ඈයන්න.
එයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ shift key එක ඒ කියන්නේ පහලා තියෙන මේ ඊතලයේ තියෙන බටන් එක ඔබලා capital A අකුර ටයිප් කරාම ඈ යන්න ටයිප් කරන්න පුළුවන් shift key එක ඔබලා capital A අකුර double ටයිප් කරාම ඈ ශබ්දයේ තියෙන අනිත් හැම අකුරක්ම ටයිප් කරන්න පුළුවන් අකුරට පස්සේ capital A අකුර ටයිප් කරාම උදාහරණයක් විදිහට කෑන්න ටයිප් කරන්න ඕනේ නම් k අකුර ටයිප් කරලා shift key එක ඔබලා capital A අකුර ටයිප් කරාම ඈ ශබ්දයේ තියෙන අනිත් හැම අකුරක්ම ටයිප් කරන්න පුළුවන් අකුරට පස්සේ shift key එක ඔබලා कैपिटल ए अकूर डबल टाइप कर उदाहरण विद्यट कैन टाइप कर के अकूर टाइप कर शिफ्ट की बोला कैपिटल ए अकूर डबल टाइप करा मे विद्यट आटा थेम अकूरा टाइप करना पड़वा दैन मे वे टाइप कर बला हर दैन अभी बलम इ शब्द आई इ शब्द आईना अकूर टाइप करना विधि एक अन्न की अन्न मी अन्न वगे अकूर टाइप कराने को मदरा शब्द आई मौलिक स्वर अकूर तम इन इन टाइप करान पुलवा कीबोर्ड के ई अकूर टाइप कराम इन टाइप करान पुलवा कीबोर्ड के ई अकूर डबल टाइप कराम इ शब्द अनी थेम अकूरकमा टाइप करान पुलवा अकूर पासे ई अकूर टाइप कराम उदाहरण विदियट इन टाइप करानी नाम के ई विदियट टाइप करान पुलवा इ शब्द अनी थेम अकूरकमा टाइप करान पुलवा ए अकूर पासे ई अकूर डबल टाइप कराम उदाहरण विदियट इन टाइप करानी नाम के ई ई विदियट टाइप करान पुलवा मे विद्यट आटा थेम अकूर रकम टाइप करना पुलवा दैन मे वचन टीका टाइप कर बला हर दैन पी बलम ऊ शब्द आई ऊ शब्द आई ना कू टाइप करना विधि एक उन्न ऊयान उन्न कूयान मुयान मुयान वगे अकूर टाइप कराने को मदल ऊ शब्द आई मौलिक स्वर अकूतम उयान उयान टाइप करना पुलवा कीबोर्ड के यू अकूर टाइप करा ऊयान टाइप करना पुलवा कीबोर्ड के यू अकूर डबल टाइप करा ऊ शब्द आई थेम अकूर रकम टाइप करना पुलवा अकूट पास यू अकूर टाइप करा उदाहरण विद्यट कुयान टाइप करना के यू विद्यट टाइप करना पुलवा ऊ शब्द आनी थेम अकूर रकम टाइप करान पुलवा अकूट पास यू अकूर डबल टाइप करा उदाहरण विद्यट कुयान टाइप करना के यू यू विद्यट टाइप करना पुलवा मे विद्यट आटा थेम अकूर रकम टाइप करना पुलवा दैन मे वचन टीका टाइप कर बला हर दैन पी बलम ए शब्द आई ए शब्द आई ना अकूर टाइप करना विधि एक अन्न ए अन्न के अन्न के अन्न गे अन्न मे अन्न वगे अकूर टाइप कराने को मत केला ए शब्द है ना मौलिक स्वर अकूत माई ए अन्न टाइप करान पुलवा कीबोर्ड के ई अकूर टाइप कराम ए अन्न टाइप करान पुलवा कीबोर्ड के ई अकूर डबल टाइप कराम ए शब्द है ना अनी थेम अकूर रकम टाइप करान पुलवा ए अकूर पास ई अकूर टाइप कराम उदाहरण विद्यट के अन्न टाइप कराने नाम के ई विद्यट टाइप करान पुलवा ए शब्द तीन आनी थेम अकूर रकम टाइप करना पुलवा ए अकूर पास ई अकूर डबल टाइप कराम उदाहरण विद्यट के अन्न टाइप करना नम के विद्यट टाइप करना पुलवा मे विद्यट आटा आनी थेम अकूर रकम टाइप करना पुलवा दम खेल विद्यट मे वचन टीका टाइप कर बड़ा पुलवा देखिए हर दैन भी बलम ओ शब्द आई ओ शब्द आई ना अकूर टाइप करना विधि एक अन्न ओयान ओयान खोयान गोयान गोयान मोयान मोयान वगे अकूर टाइप करना विधि ओ शब्द है मौलिक स्वर अकूतम ओयान ओयान टाइप करान पुलवा कीबोर्ड के ओ अकूर टाइप कराम ओयान टाइप करान पुलवा कीबोर्ड के ओ अकूर डबल टाइप कराम ओ शब्द तीन आनी थेम अकूर रकम टाइप करान पुलवा अकूर पास ओ अकूर टाइप कराम उदाहरण विद्यट कोयान टाइप करानी नम के ओ विद्यट टाइप करान पुलवा ओ शब्द तीन आनी थेम अकूर रकम टाइप करान पुलवा अकूर पास ओ अकूर डबल टाइप कराम उदाहरण विद्यट कोयान टाइप करानी नम के ओ ओ विद्यट टाइप करना पुलवा मे विद्यट आटा थेम अकूर रकम टाइप करना पुलवा दैन के विद्यट मे वचन टीका टाइप कर बला दैन भी बलम ई शब्द कोंब देखने अकूर टाइप कराने को मेला ई शब्द है मौलिक स्वर अकूतम ई अन्न टाइप करना पुलवा कीबोर्ड के शिफ्ट की बोला कैपिटल ई अकूर टाइप कराम नत्तम कीबोर्ड के ए ई अकूर देखा पिली टाइप कराम वैट मे ई शब्द कोंब देखने आनी थेम अकूर रकम टाइप करान पुलवा ए अकूर पास ए ई अकूर देख टाइप कराम उदाहरण क्रियट वै अन्न टाइप करना डब्ल्यू ए ई के टाइप करना पुलवा नई अन्न टाइप करना एन ए ई के टाइप करना पुलवा दैन मे वचन टीका टाइप कर बल दैन पी बलम औ शब्द है अकूर टाइप कराने को मदला औ शब्द है मौलिक स्वर अकूतम औ यन टाइप करना पुलवा कीबोर्ड के ए यू अकूर दिख पिलीवीन टाइप कराम वैट मे औ शब्द तीन आनी थेम अकूर रकम टाइप करान पुलवा ए अकूर पास ए यू अकूर देख टाइप कराम उदाहरण विद्यट कव्यान टाइप करना नम के ए यू के टाइप करना पुलवा
නව්‍යන්න ටයිප් කරන්න ඕනේ නම් NAU කියලා ටයිප් කරන්න පුළුවන්. දැන් මේ වචන ටික ටයිප් කරලා බලන්න. දැන් අපි බලමු දයන්නයි තයන්නයි ජයන්නයි ටයිප් කරන විදිය. මම මේ අකුරු තුන වෙනම ගත්තේ මේ අකුරු ටයිප් කරන ක්‍රමය ඉස්සෙල්ලා අකුරු ටයිප් කරපු විදියට වඩා ටිකක් වෙනස් ඉඳලා. මොකද මේ අකුරු හැදෙන්නේ අකුරු දෙකක් එකතු වෙලා. හල් දයන් නැත්නම් යන්න හැදෙන්නේ D අකුරයි H අකුරයි එකතු වෙලා. හල් තයන්න ඒ කියන්නේ ත් යන්න හැදෙන්නේ T අකුරයි H අකුරයි එකතු වෙලා. හල් චයන්න ඒ කියන්නේ H යන්න හැදෙන්නේ C අකුරයි H අකුරයි එකතු වෙලා. දයන්න ටයිප් කරන්න පුළුවන් D H A කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. තයන්න ටයිප් කරන්න පුළුවන් T H A කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. චයන්න ටයිප් කරන්න පුළුවන් C H A කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. ඉතින් ඊට පස්සේ ඉස්සෙල්ලා අකුරු වගේ තයන්න, දයන්න, දෑයන්න, චයන්න, චායන්න වගේ ඔයාට ඕන ශබ්දේන ස්වර අකුරු අනුව ටයිප් කරන්න පුළුවන්. දැන් කියලා දුන්න විදිහට මේ වචන ටික ටයිප් කරලා බලන්න පුළුවන්ද කියලා. දැන් මම කියලා දෙන්න යන්නේ මුද්දජ ලෑන්නයි ටයිප් කරන විදිහ. මුද්දජ ලෑන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ shift key එක ඔබලා capital L අකුර ටයිප් කරාම. මුද්දජ නෑන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ shift key එක ඔබලා capital N අකුර ටයිප් කරාම. දැන් කියලා දුන්න විදිහට මේ වචන ටික ටයිප් කරලා බලන්න. ඊළඟට මම කියලා දෙන්න යන්නේ ගයනු ශයන්නයි පයනු ශයන්නයි ටයිප් කරන විදිය. ගයනු ශයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ SHA කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. පයනු ශයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ shift key එක ඔබලා capital S අකුර ටයිප් කරාම. දැන් මේ වචන ටික ටයිප් කරලා බලන්න. ඊළඟට මම කියලා දෙන්න යන්නේ මහ ප්‍රාණ අකුර ටයිප් කරන විදිය. ඒ කියන්නේ මහ ප්‍රාණ බයන්න, පයන්න, ගයන්න, කයන්න, තයන්න, දයන්න, තයන්න, දයන්න, චයන්න කියන අකුරු ටයිප් කරන්නේ කොහොමද කියලා. මහ ප්‍රාණ බයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ BHA කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. මහ ප්‍රාණ පයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ PHA කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. නැත්තම් shift key එක ඔබලා capital P අකුර ටයිප් කරාම. මහ ප්‍රාණ ගයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ GHA කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. නැත්තම් shift key එක ඔබලා capital G අකුර ටයිප් කරාම. මහ ප්‍රාණ කයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ KHA කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. මහ ප්‍රාණ තයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ shift key එක ඔබලා capital T simple HA කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. මහ ප්‍රාණ දයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ shift key එක ඔබලා capital D simple HA කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. මහ ප්‍රාණ තයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ shift key එක ඔබලා capital T අකුර ටයිප් කරාම. මහ ප්‍රාණ ඩයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ shift key එක ඔබලා capital D අකුර ටයිප් කරාම. මහ ප්‍රාණ ච යන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ CHH කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. දැන් කියලා දුන්න විදිහට මේ වචන ටික ටයිප් කරලා බලන්න පුළුවන්ද කියලා. දැන් මම කියලා දෙන්න යන්නේ සංයක අකුරු ටයිප් කරන විදිය. සංයක දයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ ZDHA කියන අකුරු හතර පිළිවෙලට ටයිප් කරාම. සංයක ගයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ ZGA කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. සංයක ඩයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ ZDA කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. සංයක බයන්න ඒ කියන්නේ අඹ බයන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ shift key එක ඔබලා capital D simple A කියන අකුරු දෙක ටයිප් කරාම. ඤ යන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ ZHA කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. අනිත් ඤ යන්න ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ ZKA කියන අකුරු තුන පිළිවෙලට ටයිප් කරාම. ඒ වගේම ඔයාලට ලු යන්න ටයිප් කරගන්න පුළුවන් කීබෝඩ් එකේ shift key එක ඔබලා capital L simple U කියන අකුරු දෙක ටයිප් කරාම. දැන් මේ වචන ටික ටයිප් කරලා බලන්න. ඊළඟට මම කියලා දෙන්න යන්නේ රකාරාංශය එන ඒ කියන්නේ ර ශබ්දේන අකුරු ටයිප් කරන හැටි. උදාහරණයක් විදිහට ප්‍රයන්න, ක්‍රයන්න, ප්‍රයන්න වගේ අකුරු ටයිප් කරන හැටි තමයි දැන් කියලා දෙන්න යන්නේ. ඔයාලට මේ අකුරු ටයිප් කරන්න පුළුවන් ඒ අකුරට පස්සේ R A කියන අකුරු දෙක ටයිප් කරාම. උදාහරණයක් විදිහට ප්‍රයන්න ටයිප් කරන්න ඕනේ නම් P R A කියලා ටයිප් කරගන්න පුළුවන්. ක්‍රයන්න ටයිප් කරගන්න ඕනේ නම් K R A කියලා ටයිප් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාට හැම අකුරක්ම ටයිප් කරගන්න පුළුවන්. දැන් මේ වචන ටයිප් කරලා බලන්න. ඊළඟට මම කියලා දෙන්න යන්නේ යංශය ඒ කියන්නේ ය ශබ්දේන අකුරු ටයිප් කරන හැටි. උදාහරණයක් විදිහට ය, ද්‍ය, ම්‍ය වගේ අකුරු ටයිප් කරන හැටි දැන් මම කියලා දෙනවා. ඔයාට මේ වගේ අකුරු ටයිප් කරන්න පුළුවන් අදාළ අකුරට පස්සේ y a කියන අකුරු දෙක ටයිප් කරාම. උදාහරණයක් විදිහට ය කියලා ටයිප් කරන්න ඕනේ නම් k y a කියලා ටයිප් කරගන්න පුළුවන්. ද්‍ය කියලා ටයිප් කරගන්න ඕනේ නම් d h y a කියලා ටයිප් කරගන්න පුළුවන්. දැන් මේ වචන ටයිප් කරලා බලන්න. අන්තිමට මම කියලා දෙන්න යන්නේ ගැටපිල්ලේන අකුරු ටයිප් කරන හැටි. ඒ කියන්නේ රු රු ශබ්දේන අකුරු ටයිප් කරන හැටි. උදාහරණයක් විදිහට
screw akura type karaganna puluwan keyboard eke ARU kiyana akuru thuna pilawata type karama screw akura type karaganna puluwan KRUU kiyana akuru hatara pilawata type karama me widiyata anith akuru type karaganna puluwan dan me wachana type karala balanna dan man walata smartphone ata ikramayata singalen type karanna ona hama akurakma type karana widiya kiyala deela iwarai dan walata therunu athi akuru type wenna pattern eka ඔයාලට ඔය විදිහට හැම අකුරක්ම ටයිප් කරලා පුරුදු වුණාම ලේසියෙන්ම ඉක්මනින්ම ටයිප් කරන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. ඊළඟට අපි කතා කරන්න යන්නේ විජේසේකර කීබෝඩ් එකෙන් ටයිප් කරන හැටි ගැන. ඉතින් මේ කීබෝඩ් එකේ අකුරු ටයිප් කරන්න තියෙන ෆොනටික් කීබෝඩ් එකට වඩා වෙනස්ම විදිහකට. ෆොනටික් කීබෝඩ් එකේ අපි ටයිප් කරේ ශබ්ද යනවා. හැබැයි මේ කීබෝඩ් එකේදී අපිට කෙලින්ම ස්පිලි ඇල්ෆබෙට් වලින් දැම්ම ටයිප් කරන්න පුළුවන්. හරියට අපි අතින් ලියනවා වගේම තමයි. ෆෝන් එකේ කීබෝඩ් එකේදී නම් මේ විජේසේකර ක්‍රමයේදී අපිට ඉංග්‍රීසි අකුරු නැතුව සිංහල අකුරු වලින්ම බලා ගන්න පුළුවන්. Shift key එක ටච් කරාම දීර්ඝ ස්පිලි, පාපිලි, මහා ප්‍රාණ, මුද්‍රජ අකුරු බලා ගන්න පුළුවන්. හැබැයි ඔයා කම්පියුටර් එකෙන් ටයිප් කරන කෙනෙක් නම් ඔයාට ඉංග්‍රීසි අකුරු අනුව තමයි ටයිප් කරන්න වෙන්නේ. හැබැයි මේ අකුරු තියෙන තැන් ටිකක් මතක තියාගත්තට පස්සේ ඔයාලට ලේසියෙන්ම ටයිප් කරන්න පුළුවන් වෙයි. මේ විජේසේකර කීබෝඩ් ක්‍රමය ගැන කියලා දෙන්න ලොකු දෙයක් නැහැ. කීබෝඩ් එකේ පේන අකුරු අනුව ටයිප් කරන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට අම්මා කියලා ටයිප් කරන්න ඕනේ නම් අයන්නයි, මයන්නයි, හල් කිරීමයි, මයන්නයි, ඇලපිල්ලයි ටයිප් කරන්න තියෙන්නේ. टेनिस किया टाइप करना नाम कोम्बुआई टयान्नाई नयान्नाई स्पिल्लाई फयान्नाई हल्क्रीमाई टाइप करना तीन हरिम लेसी फोन के नाम कलीम सिंह अकुरु तीन हिंदा उड़क लेसी ओया कंप्यूटर के टाइप कर दी अकुरु तीन तय मतक त्याग नमारू नाम मंग कीबोर्ड के अकुरु तीन विधि लेआउट के पहले डिस्क्रिप्शन के दाल तीन एक डाउनलोड कर प्रिंट आउट टैग करान त्यागे ने एक बलन टाइप कर लुदेन मे कीबोर्ड के अकुरु की पैक टाइप करना है कि दिन होना मुकद अकुरु टाइप करने विधि वाला मारू इन पुलवा එකක් තමයි රකාරාංශය ඒ කියන්නේ ර ශබ්දේන අකුර ටයිප් කරන විදිය. උදාහරණයක් විදියට ප්‍ර අකුර ටයිප් කරගන්න පුළුවන් පයන්න ටයිප් කරලා ඉවර වෙලා මේ පාපිල්ල වගෙන හිටියාම. මේ විදියට අනිත් අකුරත් ටයිප් කරගන්න පුළුවන්. අනිත් එක තමයි සංයක අකුර ටයිප් කරන විදිය. සංයක දයන්න ටයිප් කරගන්න පුළුවන් ද අකුර වගෙන හිටියාම. සංයක ගයන්න ටයිප් කරගන්න පුළුවන් ග අකුර වගෙන හිටියාම. සංයක ඩයන්න ටයිප් කරගන්න පුළුවන් ද අකුර වගෙන හිටියාම. ඤ යන්න ටයිප් කරගන්න පුළුවන් හ අකුර වාගෙන හිටියාම අනිත් ඤ යන්න ටයිප් කරගන්න පුළුවන් හ අකුර වාගෙන හිටියාම ඉතින් ඔය අකුරු ටික විතරයි විජේසේකර කීබෝඩ් එකේදී ඔයාලට විශේෂයෙන් කියලා දෙන්න ඕන වෙන්නේ අනිත් හැම අකුරක්ම ඔයාලට කීබෝඩ් එක බලාගෙන ටයිප් කරන්න පුළුවන් දැන් මම ඔයාලට මේ කීබෝඩ් ක්‍රම දෙකෙන්ම ටයිප් කරන විදිය ගැන කියලා දීලා ඉවරයි තව එක බොනස් ටිප් එකක් දෙන්න තියෙනවා මේ ගැන පළවෙනි වීඩියෝ එකෙදිත් මම කියලා දුන්නා ඒ තමයි මේ කීබෝඩ් දෙකේදීම ඔයා වචනයක් ටයිප් කරන්න යද්දී वचने अकुर देख तुना टाइप कर दीम ओया टाइप करान हदर वचने उपकल्पन एक प्रिडिक्शन उड़ी पेन इतिंग तो संपूर्ण वचने टाइप करे ये वचने टच कर हम संपूर्ण वचने में अडवेना इतिंग तो टाइप करने वे तवा तिक मन कर पुलवा हर टेन पैलाइन कोटा देख मे वीडियो के अवसाने मंगिता हेलकुर वाली फोन के वगे मत कंप्यूटर की सिंह टाइप करना विद्यना मुद दे मे वीडियो देखे मैं इतिंग प्राक्टिस तमें हम देख में पर्फेक्ट करना पुलवा ඒ තියෙන්නේ ඔයාගේ අතේ මං හිතන්නේ ඔයාට හෙලකුරු වලින් සිංගල් ටයිප් කරන්න ඕන හැමදේම වගේ මං කියලා දුන්නා. ඉතින් අඩුපාඩුවක් මොන හරි වෙලා තියෙනවා නම් ඒක න සමාවිල්ලනවා. මේ වීඩියෝ එකෙන් ඔයාට උදව්වක් ලැබුණා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට මේ වීඩියෝ එක ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. ගොඩක් දෙනෙකුට මේ දැනුම උදව්වක් වෙයි අනිවාර්යෙන්ම. මේ වගේ ගොඩක් වටිනා දේවල් දැනගන්න ඕන නම් පහල තියෙන subscribe button එක ඔබලා බෙල්ල එක ඔබලා GKLK YouTube channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට ගොඩක් වටිනා තවත් video එකක් අරන් ආයෙත් එන්නම්. හැමෝටම ජය වේවා.